ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අපි එක්කෙනෙකුට චෝදනාව එල්ල කරාම චෝදනාව එල්ල නොවුන කට්ටිය ඔක්කොම අර චෝදනාව එල්ල වෙච්ච එක්කෙනත් එක්කම తాවකාලික විරාමයක් ගන්නවා. නන් හදනවා මුස්ලිම් සමාජයට නෑ නෑ මේ රිෂාඩ්ට විතරක් නෙවෙයි මුළු ඔක්කොටම මුළු මුස්ලිම් සමාජයටම තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒ වැරදි පණිවිඩයක් මේ මුස්ලිම් ජන සමාජයට යන්නේ. මේ නාට්‍යවල එක එක ඒවාට අපි රැවටුනොත් වැටෙන්නේ ගොඩ එන්න බැරි වලකට. කරුණා කරලා රිෂාඩ් බදූර්දීන්ගේ ගිනුම් ටික හොයන්න. කොයි රටවල උන්ද සල්ලි ඇවිල්ලා තින්නේ කියලා බලන්න රිෂාඩ් බදූර්දීන්ගේ මල්ලිගේ ගිනුම් ටික හොයන්න. රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව ඉදිරිපත් කරපු විශ්වාස භංගයට මොකද්ද මේකට සිද්ධ වෙන්නේ? කථානායකතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ඉල්ලන්න කරුණා කරලා න්‍යාය පත්‍රයේ එක ටිකක් තියෙන්න අරින්න කියලා. මෙයාට ආයේ ඇමතිකම ලැබුණම අපිට ආයේ දින ඉල්ලලා දින ලබා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. යම් විදියකින් මේක න්‍යාය පත්‍රයෙන් අයින් කළොත් ෂාඩ් බදුරුදීන් තොත්ත බබෙක් කියලා පෙන්නගෙන නැවත ඇමතිකම ගත්තොත් ආයෙමත් මේ විශ්වාස භංග යෝජනාව අලුතෙන් බාර දෙනවා.